හරියටම පහට පිටත් වෙනවා. ඊපේ ලෑස්ති ගන්න. හතර දෙක කිරපම ඇති. කාටවත් කියන්න එපා අපි කඩවල ගැලේ යනවා කියලා. මොකද කසිප්පු කයින් ටිප්ස් යන්න පුළුවන්. සම්පත් මොකද කියන්නේ? අච්චර වැදගත් දෙයක් නම් කියන්නේ මිනිහර මේ ගස් බැන්දෙක පිළිගන්නවා. මිනි මරුමට නම් සම්බන්ධයක් නෑ වගේ. මම මිනිහව එක එක විදිහට බැලුව කොටු කරගන්න කියලා. මිනිහා කියන්නේ ඇත්ත වගේ. අර චූටිගේ අත් බැඳපු බෙල්ට් එකේ finger print reports ආවද? ඔව් සර්. ඒකේ මේ වැඩිපුරම තියෙන දගත්ගේ finger prints. හැබැයි මේ තව කෙනෙකුගෙත් නම් තියෙනවා. අන්න එයා තමයි අපි හොයාගන්න ඕන රත්නපුරේ. හෙලෝ කවුද? නම අහන්න. එවන්න. ශ්‍රීරාම් වීරකෝන් කියලා කෙනෙක්. හා හා හා. මං හිතන්නේ සර් මිනිහා තමයි අර බිස්නස්මන්. Good afternoon, officer. Good afternoon. In order. Thank you, officer. Oh, Mr. Sita. Officer Mangavi, අර සම්පත් ගැන බලන්න. සම්පත් ඔය කවුද? මගේ හිතවතෙක්. මගේ බිස්නස් වල උදව් කරන කෙනෙක්. බිස්නස් කිව්වේ? ඔෆිසර් මට බිස්නස් දෙයක් තියෙනවා. එකක් කන්ස්ට්‍රක්ෂන් කම්පැනි එකක් අතුරුගිරි. ඊට අමතරව මම ජිම් බිස්නස් කරනවා. ඔය සම්පත් මට උදව් කරන්නේ ඒ බිස්නස් එකට. එතකොට අර සම්පත්ව ගස් බැන්ද දවසේ බේරගත්තේ? ඔව් ඔෆිසර්. ඒ මන් තමයි. මම අදාවෙත් ඒක ගැන කතා කරන්න තමයි ඔෆිසර්. ගමේ කට කතාවක් කියනවා ජගත් මෙරේ මං කියලා. මුලින්ම මට ඒක විහිළුවක් වගේ දැනුනේ. පස්සේ මේ සම්පත් ඇරෙස් කරා කියලා දැනගත්තාම මට තේරුණා ඒක නිකම්ම කට කතාවක් නෙමෙයි කියලා. ඒකයි මං හිතුවේ කෙලිම ඇවිල්ලා පොලිසියට කතා කරන්න. ඕකේ මිස්ටර් සිතා. ඔය ආපු එක අපි අප්සෙට් කරනවා. ඔයා කැමතිනේ අපිට මේ ගැන ප්‍රකාශයක් දෙන්න? මම කැමති. finger print එකක් එක්ක. ෂුවර්. ප්‍රශ්නයක් නෑ. හොඳයි. රත්නප්‍රිය. සර්. මේ මහත්තයන් කට උත්තරයක් ගන්න. ඕකේ සර්. Thank you. අඩන් නැතු ඉන්න කිව්ව බොරුවට දැන්. ඔයාගේ මේ වැඩේ ඉඳ අන්තිමට ඒ අහිංසකයාත් අමාරුවේ වැටෙනවා. මං කියලා මොනව කරන්නද? එයා හිතාගෙන ඉන්නේ මට ජීවිතේට ෆෑකක් තිබිලා නැහැ කියලා. මට කියන්නත් හිතුණා මට කලින් ෆෑකක් තිබුණා කියලා. කියන්න තිබුණා. ෆෑර් එකක් විතරක් තිබුණා නා. ෆෑර් එකක් විතරක් නෙමෙයි දැන් තියෙන්නේ. හෙලෝ. ඔව් සර්. අපි මේ ගොඩක් බය වෙලා හිටියේ සර්ගෙන් කෝල් එකක් එනකම්. කවුද අපි කිව්වේ? මායි අම්මයි. සඳුනි, ඔය අම්මටත් කිව්වද? මං වාට කිව්වනේ බය වෙන්නේ නැතුව කියලා. මොකද උනේ කියන්නකෝ. මොනවා වෙන්නද? මම පොලිසියට යලා කට උත්තරයක් දුන්නා. මෙච්චරයි. දැන් මේ සම්පතත් බේරගෙන එන ගම. වඩ පිස්සුනේ සඳුනේ. ඇයි අම්මට කිව්වේ? ඒකට කමක් නෑ අම්මා දැනගත්තට. කොහොමද දැන් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. මං එහෙනම් තියන්න. පරිස්සමෙන් එන්න. බුදු සරණයි. දැන් ප්‍රශ්නයක් නෑලු.
දෙයිනේ මේ මිනිස්යාම මේකටත් පැටලිච්ච හැටි. සතුනි හොඳට බය වෙලා. අම්මටත් කියලා. ඔව් බා. මොකුත් නෑ. සිරාන් මාත්‍ය ඔවයසීට මොනවනවද කතා කරලා මාව තරගනාවේ. උඹට ගැහුවද? පිස්සුද? ඒ මහත්තයා පොටු කරන එක එහෙම ලේසි වෙන්නේ නෑ. නීතිය කතා කරන්නේ නැති. හා හා වරෙන් යන්න මොන හරි බීලේ යන්න. නව ලක්ස් සුවඳවත් සුසිනිඳ සමකට මගේ විශ්වාසය ලක්ස්. Walakulu Dorin Galanna Hinayak Navalax Suwandavat Susinidu Samakata Mage Vishwasaya Lax අයියා හිටිය කාමරේ මේ මේ ඇඳුරේ මලක් කොච්චර කල් තියෙනවද මල්ද ඔව් ආ සුමාරක් විතර ඔයාට මේ විකුණන්න පුළුවන්. මේ මල් එන ගණන්. මොනාද මේ කියවන්න කවදාවත් නැතු. යන්න යන්න අය අර කාමරේ ඇති. ඊගෙන ඔයාමත් එක්ක කතා කරන්න කැමති නැද්ද? මෙන්න වැඩ. මං හිතුවා ඔය අයියව හම්බ වෙන්න එන්නේ කියලා. කවුද හිතුවා මාත් එක්ක කතා කරන්න එනවා කියලා. අයියා මොකද කිව්වද? කිව්වා ඉතින් ඔය කිව්වා. මිහිරි බත් බෙදුවද? මිහිරි මයි කමිසෙ මැද්දද? මිහිරි තේ එකක් හදන්න? ඔය වගේ දේවල් කිව්වා. එනේ එහෙම නෙමෙයි මිහිරි. මංග හා ඔයාගෙනද? ඔයාගේ කිසි පිළිවෙලක් නැහැ කිව්වා. ගිටාර එක ප්ලේ කරද්දි වැරදියට ප්ලේ කරන්න කිව්වා. සින්දු වල පිච් එක නැහැ කිව්වා. ඔය ඔක්කොම මතක නෑරුවන්නයි. රුවන්නයි. ඔයාගෙන එහෙම මුකුත් කිව්වේ නැහැ. මං කිව්වේ බොරු. නේ යනවා යන්න මීරි. අම්සගේ මාළුකෝ අයියා. රුවන් අයියට මොන හරි කියන්න ඕන රුවන් අයියම කියන්න. අයියා මොකද? අතමසේ රාජරි. මට මාර වැඩේ නිරුවන් අයියේ මං ඊයේ එක්කෙනෙකුට කැමැත්ත දුන්නනේ මම මෙච්චර දවසක් බලාගෙන හිටවා මගෙන් ආයි කියලා
මං කැමති කිව්වට යහපෝ බෑ කිව්වනේ. මං කැමති රුවන්නයි. නිදාගත්ත නැද්ද? මේ වගේ මූණත් එක්ක තඩිසි වෙලා. ඇස් දෙකත් රතු වෙලා. දැන් ප්‍රශ්නයක් නෑනේ පුතේ. ඔය හැම දෙයක්ම අමතක කරලා දාලා වෙඩින් එකට ලෑස්ති වෙන්න. වෙඩින් එකට ලස්සනට ඇඳට මදි. කිතේ එකලාසි තියෙන්න ඕන තේරුණාද? මනමාලිය කරන්න දෙන අමාරු. හැම දෙයක්ම කන්ෆර්ම් කරගත්තාම හිත නිදහස්. මේ දවස් හතර පහත් ගෙවිලා ඇයි දන්නෙම නැතුව. අපි ගිලෙන්න නඟුදු. යන්න පුතේ. සිතුමයි සඳුනි මම මිහිරි. මිහිරි සතුටුදායක ආරංචියක් තිනවනේ වාට කියන්න. අපේ අයියට ගුරුපත් වීමක් හම්බ වුණා. සිතුමයට හෙලෝ. හෙලෝ මිහිරි. Walakulu Dorin Galanna Heenayak
සුදවාට මහලු කයකගේ සඳුනට කෝල් කරලා කිව්වේ? සතුටට අනේ සතුටට. සඳුනට කතා කරගන්න බැරි වුණා. කොයිතරම් සතුටක් හිතේ ඇද්ද? ඔයා එක කිව්වේ සඳුනට රිද්දන්න. ඇයි එහෙම කරන්නේ? රිද්ද ගන්නව නම් ඒක එයාගේ වැඩ. හැබැයි එයා දැනගන්න ඕනේ එයා ශිරාන්ට කැමති වෙලා කරේ මෝඩකමක් කියලා. අම්මෝ එයා වගේ නපුරියෙක්. සිතුමයට ගුරුපත් වීමක් හම් වෙලාලු. මිහිරි අක්ක කෝල් කරලා කිව්වේ. සිතුමයට? අපි අමුදෙහි අම්මයි තාත්තයි ගියා. යමුද? කෝල් එකක් දීලා විශ් කරන්නකේ. ඇයි? නෑ අම්මා කිව්වා කර කොයිවත් යන්න දෙන්න එපා කියලා. ඔය යන්නේ නැද්ද? මං පස්සේ යනවා. අක්කේ. ඔය ගියාම සිතුමයිට දුක හිතෙනවා. මට ඊයේත් හම්බුණා ක්ලාස් යද්දී. අර පාලමක් කොට දෙලා ඔහෙ බලාගත්තුවද බලන් ඉන්නවා. දැන් වැඩක් නැහැ නේ අක්කේ. අක්ක ශිරාණයි ඔබ බඳින්නනේ යන්නේ.